තමන්ට සල්ලි ඕනි කියලම තමන්ට වියුස් ඕනි කියලම මිනිස්සු පල් වැඩ කරන හොඳ නැහැ. අපිට පේනවනේ දැන් YouTube channel නේද? views වැඩි කරගන්න ඒව හරහා පොඩි ඇඩ් එකක් හම්බ වෙනවනේ. පොඩි YouTube team එකෙන් පොඩි ගාණක් එනවා. ඉතින් views වැඩි වුණොත් ඒ එන ගාණ වැඩි කරගන්න පුළුවන් වජිර. ඒගොල්ලෝගේ account එකට වෙන එකක් එනවා. ඒ අතරතුර ඒගොල්ලොම හොයලත් පොඩි ඇඩ් එකකුත් ඒකට දැන් දාගන්න මට්ටමට දැන් මීඩියා නම් social media වෙලා කියලානේ හිතන්නේ. එතකොට ඒකෙදි වජිර දැන් මිනිස්සු ලැජ්ජ නැතුව කරන වැඩ පේනවා නේද? මම උදාහරණ කියන්නේ ජාතික රූපවාහිනිය. ලැජ්ජ නැති වැඩ කරනවා. ලැජ්ජ නැති කතා කරනවා. ලැජ්ජ නැති ඉන්ටර්විව් කරනවා. දැන් අපේ රට ඉතාම පහත් තත්ත්වයට කොච්චර වැටිලාද කියනවා නම් ඇත්ත වශයෙන්ම මිනිස්සු සැඟවිලා කරන දේවල් අද මේ වීඩියෝ දාගෙන ප්‍රශ්න අහා අරුම පුදුම දේවල් වගේ සාකච්ඡා කරා. සාමාන්‍ය මිනිස්සු ඇඳුම් අඳින්නේ ඇයි වදිර? හිරිකෝපීන පටිච්චාද නැත්තන්නේ ලැජ්ජාව වහගන්නේ. දැන් ඒ වගේ තියෙන එහෙම එලිමහනේ කරන්නේ නැති වැඩ තියෙනවා. එලිමහනේ කතා කරන්නේ නැති ඒ පුද්ගලයෝ විතරක් කතා කරන්නේම තියෙනවා. කරුමෙකට දැන් අපේ රටේ සමාජ මාධ්‍ය අද ඇවිල්ලා තියෙනවා. අර කිසි දිනක අපේ සමාජයේ අපේ සංස්කෘතියේ එහෙම කතා නොකරපු ඉතාම පහත් දේවල් එලිපිට කතා කරා. ඒගොල්ලෝ හිතනවා ඒකෙන් අපි දැන් හරි වීරයෝ කියලා. අපි තමයි දැන් මේ සමාජේ තීන්දු කරන කට්ටිය කියලා. බලමුකෝ ඒගොල්ලොන්ටත් ළමයි හැදෙන්නේ දවසක. නේද? බලමුකෝ ඒගොල්ලෝ ඔය සමාජය හදලා ඒගොල්ලොන්ගේ ළමයින්ට මොකද වෙන්නේ කියලා. නේද? ඒගොල්ලෝ ඔය කරන ඒගොල්ලෝ කියන්නේ අපි මේ මහා සංස්කෘතිය කුඩුපට්ටම් කරනවා. එහෙම තමයි. වෙනස් කරනවා. මේක අපි ඩිකන්ස්ට්‍රක්ට් කරනවා කියලා කියන්නේ. බලමුකෝ ඒගොල්ලොන්ගේ කන්ස්ට්‍රක්ෂන් එකේ මොකද ඉතුරු වෙන්නේ කියලා. දැන් මේ තථාගත ධර්මෙ මත පදනම් වෙලා හැදිලා තියෙන අඩුපාඩු තියෙන පුළුවන් අපේ සංස්කෘතියේ අපේ මේ මිනිසුන්ගේ මූලයන්ගේ ප්‍රශ්න තියෙනවා. මම පිළිගන්නවා අපේ දුර්වලකම් ආන්දුරුලගේ ගිහියන්ගේ ඕන කෙනෙක්ගේ තියෙනවා. හැබැයි දැන් මේ ඒක කුඩු කරලා අලුතින් හදන්න යන එක අලුත් પરම්පරාවවල් ලොකු වැරද්දක් කරගන්නවා. ඒගොල්ලොන්ට තේරේ කවදා හරි අම්මලා වෙච්ච දවසට. වැඩේ තියෙන්නේ මේකයි. ඕව කරන්නේ උන් කසාද බඳින්නෙත් නැහැ. උන් ළමයි හදන්නෙත් නැහැ. හොඳේ. උන්ට තියෙන්නේ අනිත් එවුන්ගේ ජීවිතය එක්ක සෙල්ලම් කර කර ඉන්න එක විතරමයි. එච්චරමයි. ළමෙක් හරි හදන්න හිතන කසාදයක් හරි බැඳලා මොකක් හරි වගකීමක් ගන්න හිතන මිනිස්සුන්ටනේ සමාජය ගැන වගකීමක් කියන්නේ. ලැජ්ජාවක් කියන්නේ. මම මෙහෙම කරලා ළමයින්ගේ මූණ බලන්නේ කොහොමද කියලා ප්‍රශ්න තිබුණානේ. එහෙමනේ ප්‍රශ්නෙන්නේ මිනිස්සුන්ට. තමන් කරන නොකරන දේවල් ගැන මහලොකු ප්‍රඥාවෙන් නෙවෙයි නං මහලොකු බුද්ධියක් නැති මිනිහටත් අනේ ළමයින්ට මුණ දෙන්නේ කොහොමද මේ හිතන්න පුළුවන්නේ. මං අපේ තරුණ පුතාලගෙන් ඉල්ලා සිටින ඕගොල්ලෝ ගොඩාක් YouTube channel Facebook account සදාගෙන වැඩ කරන මේ රටට උදව් කරන ඕගොල්ලෝ. ඕගොල්ලෝ හරි දක්ෂයි. ඕගොල්ලොන්ට ඉතාම නිර්මාණශීලී හැකියාවන් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝ සම්නිමේදනයේ නිම්වලලු ඇත්ත වශයෙන්ම පුළුල් කරලා තියෙනවා. ඒත් මං ඉල්ලා සිටිනවා මේ මට සදාචාරයක් තියෙනවා. ඕනම රටක වැලියුස් කියලා જાතියක් තියෙනවා. ඒවා විනාශ කරන්න එපා. ඒවයි අඩුපාඩු තියෙනම් අපි ඒ තැන්වල ඒව සාකච්ඡා කරනව මිසක ඒව ගෙනල්ලා පොළවේ ගහලා කුඩුපට්ටම් කරලා අපි හදන්නේ මොකද්ද? අපිට ඊළඟට තියෙන පිළිතුර මොකක්ද? ඕනම එකකට තව ඔප්ෂන් එකක් තියෙනෙපා. ඒක නැතුව කුඩු කරන අය නෙමෙයි. ඒ නිසා මේ ප්‍රශ්නය මේ සමාජ ප්‍රශ්නයක් මේක තේරුම් ගන්න කියලා මම ආදරෙන් අපේ තරුණ දරුවන්ගෙන් ඉල්ලනවා. ගොඩාක් තරුණ ළමයි මේ කතාව තේරුම් අරන් ඉන්නවා. ඉඳලා හිටලා කෙනෙක් අර අධික ඔබ කියපෝ තණ්හාවේදී වැරදි කර ගන්නවා. වැරදි කර ගන්න එක හොඳ නැහැ. එකම